ஐபோவன் விஎம் கிச்சன் ஸ்வீகட்ட வாத்திரம் பிலிகானுவா ஒன்னு திங் மம அதா தலு ட்வீட்டியாக கருகன அவதி வீடியோ டென கலி முலிம்ம தக்கருனுவா ஒய தாமாகே சேனலுக்கு அலுத் கெனைக் நாங் இத்தி முலிம்ம சப்ஸ்கிரைப் கரல வெள்ளாய்க்கண்ணுங்க கிளிக்கிறதுக்கு இன்னைக்கு இல்லை திங் ஒன்று மம அது பேக்கரா வகையும் இட்டத்தோட ரசட்ட சிக்கன் ட்ரம் ஸ்டிக்டா கதாக நடத்த மாலட்டு கெனாவே திங் தெல் அடுவேன் අපි බලමු මේ කොහමද හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම මේ විදිහට චිකන් ඩ්‍රම් ස්ටික් කරන් තියෙනවා. ඉතින් මේක හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. දැන් මම මේ විදිහට මුලින්ම පී එකකින් කැපුම් ටිකක් දාගන්නා මෙන්න මේ විදිහට. ඉතින් මේක දෙපැත්තට මේ විදිහට කැපුම් දාගන්න. ඉතින් කැපුම් එක පැත්තකට දෙකක් තුනක් වගේ දාගන්න. ඉතින් කියන්නනේ විශේෂයෙන්ම මේකට අපි තෙල් ගොඩාක් එකතු කරන්නේ නැහැ පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ ඉතින් ඒක නිසා මේක හදාගන්න අපිට ලේසි ඔන්න ඉතින් මේ විදිහටම මේ සේරම ටික ලෑස්ති කරගත්තා අපි දැන් මේකට කහ සහ ලුණු එකතු කරගන්න ඕන මම ඉතින් ඔන්න ඒකට ලුණුත් එකතු කරගත්තා ඊට පස්සේ මේ විදිහට කහ ටිකුත් එකතු කරගන්නවා දැන් මම මේකට මිරිස් කුඩු තෙහෙන් දැක් වගේ එකතු කරගන්නවා දැන් මම මේකට ගම්මිරිස් කුඩු තෙහෙන් දැක් වගේ එකතු කරගන්නවා මම මේකට 3/5 එකතු කරගන්න ඉතින් ගොඩක් ඔයාලට අකමැති නම් මේකට 3/5 එකතු කරගන්නත් වෙන්නත් පුළුවන් ඊට පස්සේ මම මේ විදිහට දෙහි ටිකුත් එකතු කරගන්නවා දෙහි යුෂ ඊට පස්සේ අපි මේ දාගත් දේවල් හොඳට මේ චිකන් ඩම් ස්ටික් ටික හොඳට තවර ගන්න ඕනේ මේ විදිහට ඉතින් ඔන්න මම මේ ඩම් ස්ටික් ටික මේ විදිහට හොඳට මිරිස් 3/5 ටික හොඳට තවර ගත්තා ඉතින් මේ කැඩ්බරට ලුණු ඒ වගේ මිරිස් රස ඒ වගේ ගම්මිරිස් රස ඇතුළට යන්න ඕනේ ඒක නිසා මේ හොඳට මේ තවරගෙනත් මේක ටික වෙලාවක් වහලා තියාගමු ඉතින් ඔන්න විනාඩි 15ක් වගේ සීසන් එකක් අහලා තියා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ එකට අවශ්‍ය කරන අනිත් ඒවා ටික මම ලෑස්ති කර ගන්නවා. ඔන්න මම මුලින්ම මේ විදිහට ලුණු ගෙඩියක් කපලා ලෑස්ති කර ගන්නවා. ඉතින් ඔන්න මේ විදිහට අපි ලුණු ගෙඩියක් කපාගෙන ඒක තෙල් පොඩි ප්‍රමාණයක් එකතු කරලා මේ ලුණු ටික බැද ගන්නවා. ඉතින් මේක ටිකක් බ්‍රවුන් කලර් එක එනකම් බැද ගන්න ඕනේ. ඉතින් ගොඩක් බැදෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ගාන වගේ බැදෙනකොට මේ අපිට ලිපෙන් ඉවතර ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක නිවුනට පස්සේ බෙන්ඩ කප් එකට දාගන්නවා. මම මේකට කරඳ මුංගු කරාබු නැටි එකතු කර ගන්නවා මේ විදිහට කරඳ මුංගු ඇට දෙකයි කරාබු නැටි තුනකයි ඒ වගේම කුරුඳු කැබැල්ලක් එකතු කරන මේක බෙන්ඩ කරගත්තා ඉතින් බෙන්ඩ කරගත්තා මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ ඊට පස්සේ මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තේ ටිකක් රත් වෙන්න තියලා තලාගත සුදු ලුණු ඉඟුරු මේ තෙල් එකට එකතු කර ගන්නවා ඉතින් සුදු ලුණු ඉඟුරු බැදෙනකොට අපිට පුළුවන් මේ ඩ්‍රම් ස්ටික් ටික එකතු කරගන්න අපි කලින් සීසන් වෙන හදාගත්ත ඩ්‍රම් ස්ටික් ටික මෙන්න මේ විදිහට තෙල් එකට එකතු කරන ඉතින් ඔන්න ඔය තෙල් පොඩි ප්‍රමාණයක් තමයි අපි එකතු කරගන්නේ ඉතින් අර අපි ඉතුරු මේ අර 3/5 වල තියෙන යුෂ ටිකක් මම මේ විදිහට ඒ ටිකට දාගත්තා දෙක පැත්තක් බැදෙනකම් අපි ඒක වහලා තියාගමු පස්සේ මං ආයි මේක නැවත ඇරලා අර අපි හදාගත්ත මිශ්‍රණය අර බෙන්ඩ එකෙන් බෙන්ඩ කරගත්ත ටික මේ විදිහට එකතු කර ගන්නවා ඉතින් ඒකල මම මේක අනිත් පැත්ත හරව ගන්නවා ඔන්න ඉතින් දැන් මේක හොඳ සුවඳක් එනවා ඉතින් දැන් මේකව ටිකක් වහලා තියෙනවා
ඉතින් ඔන්න විනාඩි 5ක් විතර යනකොට මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මේ විදිහට හිමින් සැරේ අනිත් පැත්ත අරව ගන්න. මොකද මේක අල්පි තෙල් ගොඩක් දාලා නැති නිසා මේක හරි කැඩෙන්න බලයි. ඉතින් මෙන්න මේ විදිහට සේරම ටික අනිත් පැත්ත අරව ගන්න. ඉතින් ඔන්න මම චිකන් ටික සීසන් කරලා තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා මෙන්න මේ විදිහට ඒකට එකතු කරගන්න. ඉතින් අපි මේ චිකන් ටික ටිකක් හොඳට තැම්බෙන්න ඕන. ඇතුළේ අපි තෙල් ගොඩාක් දාලා බැඳෙන නිසා ඔන්නේ මම මේ විදිහට චුට්ටක් දාන මේක හොඳටම හිඳෙන්න තියාගන්නවා. දැන් මම මේ විදිහ විනාඩි 5ක් විතර ගියාට පස්සේ මේක අනිත් පැත්ත හරවන. ඉතින් ඔන්න ඩ්‍රම් ස්ටික් ටිකේ තියෙන අර ඇතුලේ තියෙන වතුර ගතියත් එළියට අවිලා මේ වෙලාවේ වතුර ගතිය ටික වැඩිපුර වගේ තියෙනවා. වහලා තිබ්බම ඇතුලේ තියෙන වතුර ටිකත් එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම නැවත මේ විදිහට අනිත් පැත්ත හරවලා කලවම් කරගන්නවා. අර අපි මිශ්‍රණය එහෙම හොඳට අර ඩ්‍රම් ස්ටික් ටිකට දාගන්න ඕනේ. ඉතින් ඔන්න මම ආය වහලා තියලා ටික වෙලාවකින් අරියා. ඉතින් මේ වෙලාවේ මේ විදිහ තමයි තියෙන්නේ. දැන් නම් මම ඔන්න කරපිංච ටිකුත් එකතු කර ගන්නවා. හොඳ සුවඳක් එනවා මේක. දැන් බලන්න ඉතින් අපි අර වතුර දාගත්තද කියලාවත් නැහැ. හොඳට වතුර ටික හිඳිලා තියෙන්නේ. මේක හොඳට මේ රෝස්ට් කරා වගේම තියෙනවා. ඔන්න ඉතින් මම මේ විදිහට තමයි මේ රසම රස චිකන් ඩ්‍රම් ස්ටික් ටික හදාගත්තේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ වගේ ඉක්මනටම හදාගන්න පුළුවන් අපිට මේ ගෙදරට අමුත්තෙක් එනකොට. ඒතර අපි ගෙදර තියෙන චුටි පාටියකට වගේත් ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ගොඩාක් දේවල් කරන්න නැහැ. ඒ වගේම තමයි තෙල් ගොඩාක් අපි එකතු කරගන්නේ නැහැ. ඉතින් මේක හදන්න ලේසි, ගොඩාක් රසයි. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. ඒ වගේම ආයෙත් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම්, ඒ වගේම subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න කියලා. ඉතින් ඒ වගේම like කරන්න. ඉතින් ඔයා හදන විදිහත් මීට වඩා වෙනස් විදිහක් තියෙනවා නම් මේ විදිහට හදන මට එක චූටි comment එකකින් දාන්න, මටත් ඒ විදිහ try කරලා බලන්න පුළුවන්. ඒ වගේම like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න අලුත් video එකක් කියන්න බලාපොරොත්තුෙන් සමුගන්නවා. සුබ දවසක්.